වේගවත් පෝෂණීය පැහැපත් බවක් මට ලබා දුන්නේ ඕවි. පෝෂණීය පැහැපත් බවක් ලබා දෙන ඕවි නිෂ්පාදනයේ අද වෙනකොට ඕල් රවුන්ඩර් කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. පෝෂණීය පැහැපත් බව විතරක් නෙවෙයි අද වෙන විට පෝෂණීය හැඩවත් බවක් ඔස්සේ තොන් මොවුන්ගේ ගමන බොහොම දීර්ඝ ගමනක් දක්වා ගමන් කළා. ඔබව තව තවත් සුන්දර කළා, පැහැපත් කළා, හැඩවත් කළා තිබෙනවා. ඉතින් ඒ නිසාම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඕවි ග්‍රීන් කොෆි බීන් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර එහි උපරිම ප්‍රතිඵල ලබාගත් දෙපළකුත් අපිත් එක්ක එකතු වී සිටින නිසා වෙන ඉක්මනටම ඕන්න හඳුන්වා දෙන්න. මුලින්ම රූපලාව ශිල්පිනිය ඉෂාරා අතුකෝරාල. අයිබෝන් සුබදැසන. අයිබෝන් සුබදැසන. අද රූපලාවන් ශිල්පිනියන් දෙපළක්ම ඉන්නේ. ඒ නිසා රූපලාවන් ගැටළු බොහොමයක් විසඳා ගන්න පුළුවන්. තවත් රූපලාවන් ශිල්පිනියක් තමයි මල්කි පෙරේරා. අයිබෝන් සුබදැසන. අයිබෝන් සුබදැසන. මුලින්ම ඉෂාරා, ඔබට තිබෙනවා මේ දෝෂාරෝපණයක්. කමන්නේ දෝෂාරෝපණත් අහන්න එපැයි අපි නේද? ඉෂාරා, අනේ යන්න බොරු කියන්නේ නැතුව මම ක්‍රියන් ඕබි කොෆි බීන් බිව්වා. කිසිම වැඩක් වුණේ නැහැ. අය නම විතරයි සඳහන් කරලා තිබෙන සචිනි කියලා. ඔව් හොඳ වගේම නරකත් අහන්න ඕනේ. හැබැයි ওই ප්‍රශ්නේදී මට තව අහන දෙයක් තියෙනවා. එයා සඳහන් කරලා තියෙනවා OVI green coffee bean එක තමයි බිව්වේ කියලා. Green coffee bean කියලා තමයි. හරි. ගොඩක් දෙනට වෙන දෙයක් ඕක. බීලිවර්ලා චෝදනා කරනවා අනේ මේකේ ප්‍රතිඵලයක් නැහැ නේ ඔහොම කියලා. ඒ වෙන්න එක හේතුවක් තමයි අපි කියන විදිහට ඔක භාවිතා කරපො නැති වුනාම. ඒ වුණාට මේ ප්‍රශ්නේදී තියෙන්නේ අපේ green OVI coffee bean එක මෙයා බීලා නැහැ. නමුත් වෙන මොකක් හරි coffee bean එකක් බොන්න ඇති. ඒකයි මේ චෝදනා කරන්නේ මේ මේකේ ප්‍රතිඵලයක් නැහැ කියලා. මේ ප්‍රතිඵලයක් නැති වෙන්න ගොඩාක්ම හේතුව වෙන්නේ හරි නිෂ්පාදනය තෝරගන්න. මොකද හැමතිස්සම අපි කියන හරි දේ තෝරගන්න වෙන දෙයක් භාවිතා කරලා ඊට පස්සේ අපිට චෝදනා කරන්න එපා මේකෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා. මොකද ලොකු දෙනෙක් මේක බලන් ඉන්නවානේ. එතකොට අපි හැමතිස්සම කියනවා මේ දේවල් වලින් වෙන්නේ ඇඟ අඩුවීමක් සිද්ධ වෙන්නේ, එතකොට කෑම පාලනයක් සිද්ධ වෙන්නේ. මේ හැමදේම අපි කියලා අර වැරදි දෙයක් භාවිතා කරපුවා මේ කියන දේවල් වලින්වත් තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් මේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඉෂාරා මුලින්ම කිව්වා මේක ඕල් රවුන්ඩර් කෙනෙක්. එතකොට කොෆි බීන් එක ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්නේ මේ ග්‍රීන් කොෆි බීන් කියන එකෙන්ම විතරක් නෙමෙයි. මේකේ තවත් ඉන්ග්‍රීඩියන්ට්ස් රසක් තියෙනවා. එතකොට කිටෝසාන් සාරය තියෙනවා. ඒ වගේම රාස්බෙරි, ඒ වගේම ගාසිනියා. ගාසිනියා කියන්නේ ගොරකසාරය. ඉතින් මේ දේවල් වලින් වෙන්නේ ඇඟ අඩුවීම වගේම කෑමට තියෙන රුචිය ගොඩක් දුරට පාලනය වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් බය නැතුව අපිට කතා කරන්න පුළුවන්. අපි භාවිතා කරලා මේකෙන් හොඳ ප්‍රතිඵලයක් තියෙන නිසා අපිට බය නැතුව කියන්න පුළුවන්. මොකද ගොඩාක් දෙනෙක් ඇවිල්ලා කියනවා අපි මේක භාවිතා කරා මේකෙන් මෙහෙම ප්‍රතිඵල තියෙනවා කියලා. නමුත් හරියට බැලුවොත් ගොඩක් දෙනෙක් මේවා භාවිතා කරන්නේ නැතුව කියන දේවල් තමයි ගොඩක් දුරට අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් කලින් ෆොටෝස් උත් ඇති අපි වැඩසටහන යන ගමන් ඒ ටික කතා කරමු. කලින් ෆොටෝ එකක් පෙන්නුවොත් මේ කොච්චර ඇඟ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවද, කොච්චර වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවද මේ දේවල් නිසා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මම කියන්නේ හරි දේ, හරි නිෂ්පාදනය භාවිතා කරන්න. එතකොට හොඳ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. ඔව් හරි. නිෂ්පාදන නිර්දේශ කරනකොට ඉෂාරා හැමතිස්සෙම මේ වෛද්‍යවරුන් ගැනත් මතක් කරනවා. ඒ නිසාම වෛද්‍ය ජෛනිගේ අපූරු වීඩියෝවක් තිබෙනවා ඔබට පෙන්වන්න. ඒ නරඹලාම අපි කතා කරමු. ග්‍රීන් කොෆි බීන් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ අර සංයෝග හතරක් තියෙනවා. ඒක ක්‍රියාකාරීත්වයක එකතු වෙලා තමයි මේ කෙට්වීම ලබලා දෙන්නේ. මොකද දැන් කීටෝසාන්, කීටෝසාන් තියෙන අමු කොපි කෝපිසාරයේ තියෙන එම ගොරකසාරය සහ රාස්බෙරි සාරය. ඒ මේ හතරෙන් කරන්නේ හතර જાතියක්. ඒ කියන්නේ ඒ ක්‍රියාකාරීන් හතර මේකතු වෙලා තමයි මේ කෙට්වීම කරලා දෙන්නේ. අපි ඒව මොනවද කියලා බැලුවොත් දැන් ග්‍රීන් කොෆි බීන් එක කියන අමු කෝපියට සාරයෙන් කරන්නේ අපේ ශරීරයේ තියෙන පරිවෘත්ති ක්‍රියාවන් වැඩි කරලා දෙනවා. ඒ කියන්නේ සෛලවල වේගය වැඩි කරලා දෙනවා වැඩ කරන එකෙන්. අර තැම්පත් වෙලා තියෙන දැන් මහත ළමයේ කියලා කියවනේ. එතකොට ඒ තැම්පත් වෙලා තියෙන මේ දේ දහණය කරලා දෙනවා. එතකොට ඒ වගේම කියන්න ඕනේ අපේ තියෙන කීටෝසාන්, කීටෝසාන් එකෙන් කරන්නේ ඒක බිව්වට පස්සේ ඒක ඒකේ තියෙන බහුල තන්තු නිසා අපේ බඩ නිකන් පිරිලා වගේ කියලා අපිට අදහසක් එනවා. එතකොට අපි දැන් මොලේ හිතනවා මෙයාගේ බඩ පිරිලා තියෙන කින්ද මන් දැන් කෑවහම ඇති කියලා. ඒකින්ද අර අඩු ප්‍රමාණයක් කෑවහම බඩ පිරිලා කියලා හිතෙනවා. එතකොට අර අලුතෙන් තැම්පත් වෙන මේ දෙයත් අඩු කරලා දෙනවා. ඒ වගේම අපි දන්නවා ගොරක කියන්නේ ඉස්සර කාලේ ඉඳන් අපේ මුතුන් මිත්ත පාවිච්චි කරනවා කෙට්ටු වෙන්න. මොකද මේකේ තියෙන අර සෙරොටොනින් කියන දේヒින්ද අපේ මනස හිතනවා දැන් අපේ කාල ඇති. ඒ කියන්නේ ඇපිටයිට් එක අඩු කරනවා. ඒ කියන්නේ ආහාර රුචිය අඩු කරලා දෙනවා. සහ රාස්බෙරි කියන්නේ තිතාමත් හොඳ එකක්. අර එල්ලා වැටෙන. ඒ කියන්නේ කොලජන් සහිතයක්ヒින්ද දැන් කෙට්ටු වුණාට පස්සේ ගොඩක් මහතර ඉඳලා කෙට්ටු වුණාට පස්සේ අපි දැකලා දෙනවා බඩ හරියෙන් එල්ලා වැටෙන අත්හරින්. ඒ වගේම පිටේ තියෙන මස් ඒවා එල්ලා වැටෙන්න බලන මේ කොලජන් ගත්තාම ඒක අඩු වෙලා ශක්තිමත්ව හැම ශක්තිමත් කරලා දෙනවා. මේ විදිහට දැන් මොකද ආසියාතික ගොඩාක් කට්ටියගේ තියෙන්නේ අර ඇපල් ෂේප් එක අපි කියන කියන්නේ බඩෙන් උඩ හරිය තමයි මහත. අර වෙන රටවල් වල තියෙන පෙයා ෂේප් එක අර පෙයාස් ගෙඩිය වගේ ඇඟ උඩ කෙට්ටුයි යට තමයි ටිකක් මහත ගතිය තියෙන්නේ. දැන් ඒකින්ද ඒක අපේ ජාන වලින් වෙන දෙයක් ආසියාතිකෙන්දී. ඒකින්ද අපිට කරන්න තියෙන්නේ එක්සර්සයිස් කරන ගම මේ වගේ ඒකට උදව් කරන කොෆි බීන් එක වගේ දෙයක් පාවිච්චි කරන එක. ඔන්න
ඉෂාර කියුවේ අඩුපාඩුවක් තිබුණා නම් වෛද්‍ය මතයන් තව අනිවාර්යයෙන්ම වෛද්‍යවරුන් නිර්දේශ කරන්න ඒ නිසාම ඒක අනිවාර්යයෙන්ම කිවිය යුතු දෙයක් මොකද අපි මෙතනට අවිලා දෙයක් කියනට වඩා වෛද්‍යවරයෙක් මේ දෙයක් නිර්දේශ කරද්දී අපි ඕන කෙනෙක්ට ඒක හිතන්න කාරණා ගොඩක් තියෙනවා මොකද වෛද්‍යවරේ කාවට ගියාට දෙයක් නිර්දේශ කරන්නේ නැහැ ඉතින් ඒක නිසා ඇත්තටම ડોક્ટર ජයනි ඒ දේ හරියටම මේ කියලා දුන්නා ඉතින් මම කියනට වඩා I think වඩා හොඳයි එයාගේ වීඩියෝ ක්ලිප් එක පෙන්වපු එක ඔව් මල්කි මේ කෙටියෙන් තියෙන ගැටලුව නිරූපමා සිල්වා වත්තල සිට අහලා තිබෙනවා මල්කි ඔයා එක්සර්සයිස් කළාද මට නම් හරිම කම්මැලි ඕවට වෙලාවකුත් නැහැ හරියටම කියනවනම් එක්සර්සයිස් කළා හැබැයි බාගෙට කිසිම දෙයක් හරියකට නැහැ එහෙනම් ප්‍රතිඵලත් බාගෙට වෙන්න තියෙන්නේ ඇත්තටම ප්‍රතිඵලාවයි බාගෙට නෙමෙයි ප්‍රතිඵල නැති තරම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි එක්සර්සයිස් කරලා හරි ඒක මග නතර වුණාම කියනවා අපි ඇඟ තව මහත් වෙනවා කියලා. ඒ කියන්නේ අපි දෙයක් අපේ වෘත්තියත් එක්ක ගත්තොත් බියුටිෂියන් කෙනෙක් හැටියට ගත්තොත් අපි ගොඩක් දේවල් කරන්න ඕනේ අපිට හරියට ඒක කන්ටිනියු කරගෙන යන්න පුළුවන් විතරයි. ඒ කියන්නේ දැන් එක්සයිස් කරලා හරි අපි ජිම් යන්න වෙලා නැහැ. ඉතින් ඒ දේවල්ට වෙලා නැහැ ගොඩක් වෙලාවට. එහෙම ගත්තාම අර අපේ ඇඟට ඕනේ ගොඩක් වෙලාවට දැන් අපි කෑම බීම ගන්නකොට උනත් අපිට කෑම කෑවට රැට දැන් බඩ පිරෙන්න කනවා. කාලි වෙලා හොඳට නිදා ගන්නවා. එතකොට නිදා ගන්නවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට උදේට නැගිට ගන්න බෑ. එතන අපිට හරි කම්මැලි. ගොඩක් වෙලාවට පාන්දර මගේ ලයිෆ් එක ගත්ත පාන්දර 5ට ලාම් එක තියලා පාන්දර 7 වෙනකම් මං ඇහැරෙනවා. ඇයි ඒ? රැට හොඳට බඩ පිරෙන්න කාලා මං හොඳට නිදා ගන්න. ඉතින් නිින්දත් යනවා. නමුත් OV green coffee bean එක බොන්න පටන් ගත්තට පස්සේ මට ඒක වෙච්ච දේ තමයි අර කෑම කන්න බෑ. කන්න බෑ කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට දැන් වෛද්‍යවරු ගත්තොත් නිර්දේශ කරන්නේ අපිට පොල් කිරෙන් කන්න එපා කියනවා. දී කිරෙන් කන්න කියලා කියනවා. ඒ වගේ තමයි අපිට ওই කිසි දෙයක් හරියට කෙරෙන්නේ නැහනේ. ඉතින් එතකොට ගත්තොත් එහෙනම් මම දකින විදිහට තමයි මම ඇඟ මේ විදිහට මේන්ටේන් කරගත්තේ OV green coffee නිසාම තමයි. මොකද කියන්නේ කන්න බෑ. කෑම දකිද්දි තප්පිරියයි. මම පැණි රස වලට ගොඩක් පෙරේතයි. මම කලිනුත් ඒක කියලා තියෙනවා. ඉතින් පැණි රස කද්දී ඒව කන්න හිතෙන්නේ නැති තරම්. මට ගොඩක් වෙලට ඇඳුම් ප්‍රශ්නේ තිබ්බා. මට හරි ඇඳුමක් අඳින්න බෑ. ගොඩක් වෙලට මමත් දකිනවා එක එකනා ලස්සන ඇඳුම් අඳිනවා. මට එතකොට මම ගොඩක් මානසිකව වැටුණා. ඒකට හේතුව තමයි ඇඟ මහත නිසා මොකද මට සමහරු මගේ මූණට කියලා තියෙනවා මොකද්දෝ බැරල් එකක් වගේනේ කියනවා. එතකොට ගොඩක් වෙලාවට හිත කැඩෙනවා. හිතට හරි දුකයි. එතකොට ડોක්ටර්ස්ලව කතා කරනවා. එහෙම ගත්තාම ওই ජිම් යනවන කවුරු හරි කිව්වොත් මම සුම්බ කරන්න යනවා කියලා. මම ඒකටත් යන්න බලනවා. හැබැයි යනවා කියලා කියනවා. ටයිම් එකක් නැහැ යන්න. නමුත් මට හරියට කන්ටිනියු කරගෙන යන්න පුළුවන් උනේ OV green coffee bean එක විතරයි. මගේ කලින් ෆොටෝස් දැක්කොත් හිතේම කොච්චර ඒ දවස්වල චබියට තියෙන. මට ඒක තියෙන අනිත් එක තමයි මගේ ගොඩක් වෙලට ඇඟ අඩු වෙද්දි මූණ අඩු වෙනවා. නමුත් OV green coffee bean එක හරහා මට මගේ ඒ කියන්නේ මූණ නම් අඩුුනේ නැහැ ගොඩක් වෙලාවට. ඇඟ තමයි අඩුනේ. අවශ්‍ය ප්‍රතිපල දැන් කොහොමයි ලැබිලා තියෙන්නේ? ඇත්තටම ලැබුණා. OV green coffee bean නිෂ්පාදනයේ ඉෂාර ඔබට තිබෙනවා ගැටලුවක් යොමු කළා. OV green coffee bean සුදුසු මුළු ඇඟම මහත අයටද අක්කි. අර මේ මල්කි කිව් දෙයත් ඒක අන්තර්ගතයි. හිතන්නේ හිප් එක විතරක් අඩු කරගන්න බැරිද මේ සමග ඡායාරූපයකුත් එවලා තිබෙනවා. අපිට ඡායාරූපේ බලන ගමන්ම කතා කරමු එහෙනම්. මෙහෙම ඒක එක එක්කෙනාගේ ඇඟේ ෂේප් එක වෙනස් වෙනවා. මුලින්ම කියන්න ඕනේ. මොකද දැන් මල්කි මුලින්ම කිව්වා එයාගේ මූණ එච්චරම් බැස්ස නැහැ. නමුත් ඇඟ අඩු වුණා කියලා. හැබැයි මට ඒකේ අනිත් පැත්ත. මොකද මගේ මූණ ගොඩාක් මහතර තිබ්බේ. අපි ඒක කියමු ඊළඟ ප්‍රශ්න වලදී අපි ඒක කතා කරමු. දැන් මේ ෆොටෝ එක බලන ගමන් කතා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද එයා කියලා තියෙන්නේ හිප් එක ටිකක් වැඩි කියලා. හැබැයි බැලු බැල්මට මට නම් ඒ ඇඟේ ෂේප් එක ලස්සනයි. නමුත් එයා ඒකට අකමැති ඇතිනේ. ඒ කියන්නේ අපිට ඒක ලස්සනට පෙවුනට අපි එයා සමහරට අකමැති ඇති. ඒක නිසා වෙන සමහර දැන් මේ ෆොටෝ එකේ ඩෙනිම් එකක් නෑ දන් ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඩෙනිම් අඳින්න උත්සාහ කරන්නේ මහත කෙනෙක් තව ටිකක් ටයිට් වෙලා පේනවා. ඒ කියන්නේ තව ටිකක් කෙට්ටුවට පේන්න පටන් ගන්නවා මේ ඩෙනිම් වගේ දෙයක් අඳලා. මොකද ටිකක් ඇඟට හිරටනේ ওই ඩෙනිම් එකක් ඕන ගෑල්ලා මේ හො වේවා. අඳින්නේ ඇඟට ටිකක් හිරට. එතකොට අර මහත ගතිය පේන තියෙන ප්‍රවණතාවය ගොඩක් දුරට අඩුයි ඩෙනිම් එකක් අඳද්දට. ඉතින් මෙයාට සමහර ප්‍රශ්නයක් ඇති ගවුමක් එහෙම නැත්නම් වෙන විලාසිතාවකට යන්න අපහසු ඇති. මොකද ඉන හරියෙන් මේ හිප් එක හරියෙන් එයාගේ ටිකක් මහත පෙනුමක් තියෙන නිසා එහෙම ප්‍රශ්නයක් ඇති. ඉතින් දැන් කොෆී බීන් එක ගැන කතා කරද්දී එයාට බය ඇති සමහර වෙලාවට මුළු ඇඟම අඩු වෙයිද
කියලා. හැබැයි යාට අඩු කරගන්න ඕනේ හිප් එක විතරයි කියලා කියනවා. ඉතින් කොෆී බීන් එකෙන් වෙන්නේ මේ මේදය වැඩි හරිය. ඒ කියන්නේ මේදය ගොඩාක් තැම්පත් වෙලා තියෙන තැනට ගිහිල්ලා තමයි මේක ක්‍රියාකාරී වෙන්නේ. ඊට පස්සේ මේදය වැඩිපුර තැම්පත් වෙලා තියෙන දේවල් තමයි ටික 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 අඩු කරලා ඒ ප්‍රදේශය විතරක් අඩු කිරීමේ හැකියාව මේකෙන් තියෙනවා. ඒ කියන්නේ මුළු ඇඟම මේකෙන් අඩු වෙනවා කියලා අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. ඉතින් අර මහතට ඉන්න කෙනෙක් මුළු ඇඟම අඩු කරගන්න ඕන කෙනෙක්ගේ සාමාන්‍යයෙන් මේදය ගොඩක් තැම්පත් වෙලා තියෙනවානේ. ඉතින් ඒක නිසා ඉතින් මට හිතනවා මගේ කලින් ෆොටෝ එකකුත් බැලුවත් මේක වඩා පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද මගේ මූණ ගොඩාක් මහතට තිබෙමු. මූණ සහ ඇඟ මම ගොඩාක් මහතට හිටියේ කෙනෙක්. ඉතින් අර පරණ ෆොටෝ එකක් තිබ්බනම් වඩා මේක පැහැදිලිව කියන්න පුළුවන්. මොකද මල්කියක් අක කිව්වේ ඔය තියෙන කලින්. එතකොට ශාරද කියලා අඳුරගන්නත් බෑ. ඉතින් ඇත්තටම අර බෙල්ල හරිය ගොඩාක් අර තද පැහැ ගැන්විලා තියෙන්නේ. මොකද මහත් වෙද්දි ඕන කෙනෙක් කළු වෙනවා. කියන්නේ සාමාන්‍ය මගේ ටිකක් තද පැහැ තිබෙ කොහොමත් තව තව තද පැහැ එන්න පටන් ගත්තා මහත් වීමත් එක්ක. ඉතින් මේ බෙල්ල හරිය මූණ හරිය එහෙම ගොඩාක් මහතයි. මූණ ගොඩාක් රවුම් මූණක් තිබෙ. මීට වඩා ගොඩාක් රවුම් මූණක් තිබෙ. ඉතින් මම ඒකට හරි අකමැති. ඒක තමයි මට මුලින්ම තිබ්බ ප්‍රශ්නේ. අර ඇඟම අඩු කරගන්නවට වඩා මූණ මහත වැඩි. මූණ ටිකක් කෙට්ටු කරගන්න ඕනේ කියන එක තමයි තිබ්බේ. ඉතින් ඒක අපිට කැම්පාලණයකින් විතරක් කරගන්න අපහසුයි සහ කැම්පාලණයකින් කෙට්ටු වෙන්න ගියොත් මූණ සෑහෙන දුරට කෙට්ටු වෙනවා. අර හකු බැහැලා හරිම මේ අමුතු විදිහට තමයි ඒ කෙට්ටු වීම සිද්ධ වෙන්නේ. ඉතින් මම ඒකට ආසවුන්නේ. ඉතින් ඒක නිසා තමයි කොෆි බීන් එකත් එකතු වුනේ. ඉතින් ඇත්තටම අර මුළු ඇඟම මගේ අඩු වුණා. හැබැයි අර මූණෙන් තමයි මට ඒ වෙනස පේන්න පටන් ගත්තේ. මොකද ලොකු රවුම් මූණක් තිබලා ටික ටික අඩු වෙද්දි මට ලොකු වෙනසක් පේන්න පටන් ගත්තේ මූණෙන්. ඉතින් ඉස්සලහව ප්‍රශ්නෙට උත්තරය දෙන්න ඕනේ. හිප් එක විතරක් නම් එයාට ප්‍රශ්න තියෙන්නේ. වැඩිපුර මේදේ තැම්පත් වෙලා තියෙන දේවල් ගොඩක් දුරට අඩු වෙලා එයාට හරි විදිහට. ඒ කියන්නේ හිප් එක විතරක් අඩු කරගන්න ඕන නම් ඒ දේ අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් කොෆි බීන් එක භාවිතා කරලා. ඉතින් භාවිතා කරන්න සහ මුළු ඇඟම අඩු කරගන්න ඕන කෙනෙක් උනත් මේ කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව භාවිතා කරන්න හොඳ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔන්න අවශ්‍ය කෙනාට අවශ්‍ය විදියට ඇඟ අඩු කරගන්න පුළුවන්. අද කට්ටියගෙන් ෆොටෝ පරණ ෆොටෝ අපිට බලන්න ලැබෙන අවස්ථාවක්. මල්කි ඊළඟට ඔන්න ඔබ සූදානම් වෙන්න පරණ ෆොටෝ. මම දන්නවා ඔබ මේ දේවල් දෙපළම පරණ දේවල් දකින්න අකමැති කියලා. මොකද ඒ තරමටම දැන් ඔබ හිමි කරගත්තු සිරුරට බොහොම කැමති නිසා බලමුද ඡායාරූප ටික. බලමු. ඔන්න දකින්නවා අපි මල්කිගේ ඒ කාලේ මල්කි කොහොමද කියලා. විශේෂයෙන්ම ඡායාරූප වල අපි දකින විශේෂත්වය තමයි ඔබ ඒ කාලේ මේ ඩෙනිම් වලට ජීන්ස් වලට මේවට තමයි පහසුවෙන් අඳින්න පුළුවන්. ඊළඟ එකෙත් එහෙම තමයි උනන්දු වෙලා තිබෙන්නේ ඒ දේවල් අඳින්නේ. මොකද්ද ඒකට හේතුව? අපි මේව නරඹන ගමන් කතා කරමු. ඔව්. ඒකට හේතුව කියන්නේ ඇත්තටම මටත් ඕනේ ඉතින් කෙට්ටුවට පේන්නනේ. මම ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇඟ තද වෙන්න අඳින්න. මේ ඡායාරූපෙත් එහෙමයි. සමහර වෙලාවට මට හුස්ම ගන්න බෑ. ඇයි පුළුවන් තරම් තද කරගෙන ඇඳලා හුස්ම ගන්න බෑ. එතකොට සමහර අවස්ථා තිබ්බා දැන් ලාපාට අඳින්න ආසයි. ඔය ආසාවට ඉතින් අඳිනවා. නමුත් මම දන්නවා මහත තවත් මහත් වෙලා පේනවා කියලා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ආසාව තියෙනවානේ. දැන් ඉස්සර මම ඒ හිතේ දෙගිඩියාවෙන් ඒ දේවල් ඇඳට දැන් හිත නිදහස් කියන්නේ ගොඩක් වෙලාවට මට තිබ්බ ප්‍රශ්න තමයි මගේ බඩ ටිකක් වැඩි. එතකොට හැබැයි මම මගේ කකුල් තියෙනවා මහතට. නමුත් මම ඒකට කැමතියි. හැබැයි ඒක සීමාවක් තියෙනවා. ඒ කියන්නේ මගේ උසට සරිලන අපි හැම වෙලෙම කියන්නේ කෙනෙක්ට උසට සරිලන බරක් තියෙන්න ඕනේ. ඇඟත් ඒ විදිහට තියෙන්න ඕනේ කියලා. ඉතින් මට තිබ්බේ ප්‍රශ්නෙත් එක්ක මම මේ දැන් තියෙන විදිහ දැන් තියෙන බොඩි ස්ට්‍රක්චර් එකත් එක්ක මම ගොඩක් සතුටු වෙනවා. මේ අර ආයිනම් අර හිටපු තත්ත්වේ යන්න පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. ඒක ඉතින් මට ඇත්තටම කියනවා නම් OV green coffee bean එක මට හම්බුනේත් විහිළුවක් වගේ. ඒ කියන්නේ මං කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැනේ. ඒකට හේතුව තමයි ඉතින් හැමදේම අරගෙන අර කැප්සූල්ස් ද එක එක දේවල් ගත්තා. green tea ද හැමදේම ගත්තා. නමුත් මට ප්‍රතිඵලයක් ආවේ නැහැ. අර හැබැයි ඒ දේවලුත් මම දිනපතා කන්ටිනියු කරා. ජිම් යනේව කැඩුනට ඩයට් කරා ගන්න බැරි වුණාට අර දේවල් හරියට කරා. නමුත් ඒත් ප්‍රතිඵලයක් තිබුණ නැහැ. ඉතින් ඒ නිසාම තමයි OV green coffee bean එක ලැබෙද්දිත් මං කිව්වේ බොන්න බෑ ඕකත් අරක වගේ කියලා. නමුත් සති දෙකක් යද්දි මට ඒක ගැන පහදලා දීපු කෙනාගේ මූණ බලන්න බැරි තරම්. يعني මට ලැජ්ජයි. ඒ කියන්නේ මං එයාට ලොකු දේවල් කියලා අන්තිමට මම ඒක පාවිච්චි කරද්දි තමයි මට ඒක වෙනස දැනුනේ. දැන් ඉතින් උත්සාහ කරන්නේ මේ විදිහට කන්ටිනියු කරගෙන යන්න. දැන් ආස කරන ඕනම ඇඳුමක් අඳින්න පුළුවන්. ඇත්තටම පුළුවන්. ඒක හරි පහසුයි. ඒ කියන්නේ සමහර ඇඳුම් තියෙනවනේ ඇඳගන්න බැරි. සමහර ආස පාට තියෙනවා. ඒත් ඇඳගන්න බෑ. නමුත් දැන් තියෙන විදිහත් එක්ක පුළුවන් අඳින්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ට ඒක ගැන එක්ස්ප්ලেইন කරන්නත් පුළුවන්.
මගේ අත්දැකීමත් එක්ක. ඔව්, ඉතින් ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති මේ ඡායාරූප බලනකොට ඔබටත් ඇති යන්නේ මටත් මෙහෙම වෙන්නට පුළුවන් නම් මටත් මගේ වෙනස සිදු කරගන්න පුළුවන් නම් කියලා පුංචි දෙයක් කරන්න තිබෙනවා. ඔබේ ගැටළු යොමු කරන්න අවස්ථාව තිබෙනවා. දුරකථන අංකය 071 685-6735 කියන අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම ලියන්නත් අවස්ථාව තිබෙනවා. පෙරැසස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිණයට. ඉෂාරා, ඔන්න තවත් ෆොටෝ එකක් අපිට බලන්න තියෙනවා. මේක ප්‍රේක්ෂක ගැටලුවක්. අනේ අකිමම ඕවි ග්‍රීන් කෝෆි බීන් බොනවා. කිලෝ 1 ග්‍රෑම් 200ක් මුල් මාසයයි සතියෙන් අඩු වුණා. මම මහත් උන නිසා හරියට කලුත් උනා. ඒකත් මේත් එක්කම අයින් කරගන්න පුළුවන් වේද? ඡායාරූපකුත් අපිට තිබෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නයක් ඔය මහත් උනාම එහෙම නැත්නම් තරබාරුකමත් එක්කම මේ අවපැහැය ගොඩක් දුරට එනවා. මේ බෙල්ල ගාව තමයි මට තියෙන අත්දැකීම් වලින් කියන්න පුළුවන් මේ බෙල්ල දෙපැත්තේ. ඒ කියන්නේ තද කලු මගේම ඡායාරූපයක් තියෙන එකම නේ වඩා පැහැදිලි කර හැකියි එතකොට මට. මේ බෙල්ල දෙපැත්තේ නිකන් අර තද දම් පහයට හුරු තත්වටම මේ කළු වෙනවා. මම දන්නේ හේතුව ඇයි කියන්නේ සමහර අර මහත් වෙන නිසා ඒ හරි මාංශ පේශී මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති එක වෛද්‍යවරයෙක් අනිවාර්යෙන් අහන්නේ මේ ප්‍රශ්නේ මොකක්ද හේතුව කියලා. මම දන්න තරමින් මම කියන්න මේ ගොඩක් දුරට කළු වෙනවා. සහ මේ අත්යට ගොඩක් අර මහත නිසා වෙන්නේ නැති මේ මස් ගොඩක් තියෙන නිසා වෙන්නේ නැති මම හිතන්නේ ගොඩක් කළු ගතියට පත් වෙනවා. ඉතින් අර මහත කෙනෙක්ගේ ඒක අපිට අනිවාර්යෙන් දකින්න තියෙන දෙයක් සහ කෙට්ටු වෙනමත් එක්ක මේක ගොඩක් දුරට අඩු වෙනවා. මට ඒක අත්දැකීමෙන් තියෙන දෙයක්. හැබැයි මේ පාට ආවේ මේ ග්‍රීන් කොෆි බීන් එකෙම කියලා මම කියන්නේ නැහැ. මොකද මේ ග්‍රීන් කොෆි බීන් එකේ යම් තාක් දුරකට අර අවපැහැ ගැනවිලා තිබ්බ ගතිය ගොඩක් දුරට අඩු වුණා. නමුත් කොඩ්රෝස් එකෙන් තමයි මේ පැහැය ආවේ. ඒක වෙනම කතාවක්. මේ ඉතින් ඒ වුණාට පැහැය ගොඩක් දුරට කියන්නේ අවපැහැ ගැනවිලා තියෙන ගතිය. අර මූණ වුණත් ගත්තම ටිකක් අර ඩල් වෙලා තියෙන. මහත කෙනෙක් ගත්තම අපිට ඒක අනිවාර්යෙන් බලන්න පුළුවන්. අර මාංශ පේශී ඇදිලා වගේ තියෙන නිසා නිකන් ඩල් ගතියක් තමයි පේන්නේ. නමුත් කොෆි බීන් එකත් එක්ක සති දෙක තුන යද්දී අපේ ආහාර පාලනය වෙද්දී අපිට අර වෙනද කන්න තරම් අර තියෙන රුචිය අඩු වෙද්දී කැම පාලනය වෙද්දී ගොඩක් දුරට මේ අවපැහැ ගැනවීමත් අඩු වෙනවා. ඉතින් එයාට අනිවාර්යෙන් කියන්න ඕනේ මාස දෙකක් තුනක් එයා භාවිතා කරද්දී ඇඟ අඩු වෙනවා වගේම අර අවපැහැ ගැනවිලා තියෙන ප්‍රදේශ ගොඩාක් දුරට පැහැයෙන් හොඳ පැහැයක් එන්න පටන් ගන්නවා. ඒක වැඩි දියුණු කරගන්න ඕන නම් කොඩ්රෝස් එක එකතු වුණත් හරිම පැහැයකට යට එන්න පුළුවන්. මල්කි, දැන් මීළඟට අහන්න තිබෙන ගැටලුව මේ අපි මීට කලින් අහපු දෙයම තමයි. ඒ නිසා අපි කෙටියෙන් උත්තරයක් දෙමු. තවමත් ඔබ ඕවි ග්‍රීන් කොෆි බීන් ලබා දුන් ප්‍රතිඵල භුක්ති විඳින කෙනෙක්ද කියලා. ඇත්තටම ඔව් කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. මොකද කියන්නේ කියන්න සතුටුයි. මට සාමාන්‍යයෙන් මම ට්‍රිප් යන්න කැමතියි. නමුත් මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයි ගියාට ඇවිදින්න බෑ. ඇවිදින්න බෑ කියන්නේ අඩි දෙකක් යද්දි හති. චුට්ටක් ඉතින් මං යන කට්ටියටත් මාගේ යන යාළුවන්ටත් එයාලටත් හරි ප්‍රශ්න. මට කියන්නේ මොකක්දන්නේ ඔයාට අඩි දෙකක් යන්න බෑ ඇඟ අඩු කරගන්න කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මට දැන් ඒක හරි සැහැල්ලුයි. මොකද කියන්නේ ගොඩක්ලාට ඒක අපිට මානසිකව බලපානවා. ඉතින් ඒ නිසා මගේ මනසත් ඒ විදිහට නිදහස්ව තියෙනවා. ඒ හැම දෙයකටම ඉතින් ඕවි ග්‍රීන් කොෆි බීන්ම තමයි. තවත් ගැටලු තිබුණා නම් ඔබට යොමු කරන්න පුළුවන්. නැවතත් කියන්නම් 071-6-856-735 කියන අංක වලට කතා කරන්න පුළුවන්. ඒ වගේම ලියන්නත් අවස්ථාව තිබුණා. පෙරැසස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පාන්දුර කියන ලිපිණයට. එහෙමනම් පෝෂණීය හැඩවත් බවක් එහෙමත් නැත්නම් ඕල් රවුන්ඩ් කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඕවි ග්‍රීන් කොෆි බීන් නිෂ්පාදනය සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් අදට කතා බහ හමාර කිරීමට සූදානම් මල්කි ඔබටත් ඉෂාරා ඔබටත් බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වේගවත් පෝෂණීය පැහැපත් බවක් මට ලබා දුන්නේ ඕවි.